මෙරට ඉතිහාසයේ පැවති මැතිවරණ අතරින් සාමකාමීම මැතිවරණය මෙවර පාර්ලිමේන්තු මැතිවරණය බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. ඕනෙල්ලා සිටින්නේ පශ්චාත් මැතිවරණ කාල සීමාවේදීද මෙම තත්ත්වය ආරක්ෂා කර ගනිමින් සාමකාමීව කටයුතු කරන ලෙසයි. දීවා ග්‍රෑම් 400 පැකට්ුවක් සමගම රුපියල් 70ක සුපිරි ඉතිරියක් වැඩි උකුරසයක් වැඩි ඉතිරියක් 2024 මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආසියානු මැතිවරණ කළමනාකරුවන්ගේ සංගමයෙන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් සහ යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් 30 දෙනෙකු ඇතුළු දෙස් විදෙස් නිරීක්ෂකයින් 8000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටිනවා. එම නිරීක්ෂකයින් පැවසුවේ මෙවර ඡන්ද විමසීම ඉතා සමකාමී අයුරින් පැවති සාමකාමී මැතිවරණය මේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අවම මැතිවරණයේ හැටියට මේ මැතිවරණය සඳහන් කරන්නට පුළුවන්. ඒ නිසා ඉතාම සාධනීය තැනකට ශ්‍රී ලංකාවේ මැතිවරණ සංස්කෘතිය ගෙනියන්නට මේ වෙනකොට ශ්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා. 1989 63% ප්‍රතිශතයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2010 වර්ෂයේ 61% ප්‍රතිශතයක් තමයි ඡන්දේ පාවිච්චි බීම වාර්තා වෙලා තිබෙන. හැබැයි සෙසු සෑම පාර්ලිමේන්තු මැතිවරණ එකදීම මෑත දශකවල 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ඡන්දදායකයන් ඡන්දේ භාවිතා කිරීම වාර්තා වෙනවා. පුද්ගලයන් 41 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. අපේක්ෂකයන් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඡන්ද මධ්‍යස්ථාන නිලධාරියෙකු යම්කිසි ආකාරයකට ඡන්ද රාජකාරියවලින් ඉවත් කරලා තියෙනවා. ඒට හේතුව තමයි ඔහු විසින් ඒ යම් ඡන්දය ප්‍රකාශ කරන්න කෙනෙක් ඉල්ලන ලබන ඉල්ලපු අවශ්‍ය උදව්ව වැරදි විදිහට සිදු කිරීම නිසා ඡන්ද පත්‍රිකාව ඉරා දැමීමේ සිද්ධියකටත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. වාද්දුව ප්‍රදේශයේදී සේවය සඳහා ගොස් සිටි පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරියෙක් සහ නිලධාරිනියක් මිය ගිහිල්ලා තියෙනවා. ස්වභාවික අසනීප තත්ත්වයන් මත අපි ඇත්තටම අපේක්ෂා කරන්නේ මේ අද දවසේ ඡන්ද දවසේ මේ පවත්වාගෙන ගිය සාමකාමී තත්ත්වය පශ්චාත් මැතිවරණ කාල සීමාව තුලත් පවත්වාගෙන යන කාරණය. මොකද කිසිම ආකාරයකට පෙළපාලි යන්නට දෙන්නේ නැහැ. පාගමන් විදියට හෝ වාහන වලින් ප්‍රතිඵල නැරඹීමේදී විවෘත ස්ථානවලට පොදු ස්ථානවලට ඒක රාශි වෙලා ඩිජිටල් තිර යොදාගෙන කණ්ඩායම් වශයෙන් ඒක රාශි වෙලා නරඹන්නට අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වනි ස්ථාන අපි විසුර හැරීමට කටයුතු කරනවා.